සම්බුදු සරමහි පින් අන්ත හැම දෙනාටම අද හැමෝම සූදානම් වෙලා ඉන්නේ අපේජය මගේ ධර්මදේශනාවත් සමඟ ඒ ආත්මික වෙලා ජීවිතයට බොහෝ කාරණාවන් එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර් ජීවිතය සූපත්කරගෙන උතුම් නිවනින් සැනසෙනවාගෙන අදහස පෙරදැරි කරගෙන. ඉතිං ධර්මදේශන ආරම් ේදීම පුංචි කාරණාවක් මතක් කරන්න කල්පනා කරා. හැමෝම හදනවා තමන්ගේ දරුවන්ම තමන්ගේ ආදරය කරනෑ විසිෙසිෙන් දරුවන්ම පුංචි කාලින්දාලාම එයාලගේ සුරක්ෂිත භාවය ගැන යම් කිසි වැඩපිළියි වෙලක් සකස් කරලා තියන්න. හැමෝම උත්සාහ කරන තමන්ගේ දරුවන්ගේ සුරක්ෂිත භාවය පිළිබඳව යම් කිසි වැඩ පිරි වෙලක් සකස්රල තියන්ට ඉතින් දෙමව්පියෝ හැම වෙලේම උත්සාහ කරන්නේ දරුවාට හොඳම දේ දෙන්ඩ. හරි වැඩියම්ම යාට යහපතක් ලබා දෙන දේදෙන්ඩ තමයි හැමම උත්සහ කරන්නේ. එතකොට මම මේ පින්නන්ත අයගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්ඩ යන්නේ. හැමෝම ලබා දෙන්ට හදන්නේ එකම දේද. ලෝකයේ තියන එකම දේද. සමහර අය උගන්නන්ඩෝනය කියෙන ලොකූ ොම නවත්තියන අතරවාරේ සමහාරය කල්පනා කරනවා නෑ උගන්වේ නැතිුණට ප්‍රශ්නයක් නෑ. හොඳට සල්ලි තිබුණ නං ඇති හම් සල්ිතිය නුස් සෙක් බවට පත් කරන්න මොහර කරඩු කරලා ඇ එකෙන එක විදිහට දරුවන්ගේ යහපත ළඟා කරලා දෙෙන්ද ඒඒ කෙනට දැනෙන හැටියට තමයි ඒ ඒ අය තියෙන ආදරේ හින්දා හැමෝම ආදරෙහි නමුත් ආදර එහින්දා හැමෝම බලන්නේ තමන්ගේ දරුවට තියෙන හොඳම දේ දෙන්න. එතකොට දරුවට දියහැකි හොඳම ධනය හොඳම දනය ලබාද දෙන්නට තමයි දෙප උත්සාහ කරන්නේ එකක් කෙන එකක්ෙන තමන්ට දැනෙන ආකාරයට තමයි ඒ ධනය මොක්ද කියලා තිරණය ක එන්න එතනද අපි බල්ඩ න බදුජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුමන ධනයක් ද කියලා. බුදුරජාන් වහන්සේ ධනය ගැ දේශනා කරනවා සද්ධන සීල දනම් හිරියොත් අපියන් දනම් ආදීවසයෙන් මෙන්න බුදුරජාණන් වහන්සේ ධනය විදියට සඳහන් කරන්නේ ශ්‍රද්ධාව සීලය පාපයට තියෙන බය පාපයට තියන ලජ්ජාව අන්නේ වගේ දේවල් හරිද අවස්ෘතභාවය ත්‍යගවන්ත බවවගේ ප්‍රඥාව. හරි මූලික වසයෙන් ධනයන් හතක් විදිහට සඳහන් කල තින තියඒ තම අපේ දවසර සාකච්චා කර කරන්නේ දැඟ හන්ඬ හිතෙන්. හැම දාම අපි ධර්ම අවබෝධ කරන කෙනෙක් විදිහට උත්සාහ කරන්නේ තමන්ගේ හිතත් එක්ක ගණ දෙනු කරන්න මම ඒ දවසච්චවා හිතත් එක ටි කතා කරන්න හිත ගැනටිකක් විමර්ශන සීලීව ඉන්ඩර්. හි පාලනය කරන උපක්‍රම තමන්ගේ පැත්තෙෙන්ම හොයාගණ්ඩ හිත පාලනයට ගණ්ඩ පුළුවන් උපක්‍රම තමන්ගේ පැත්තෙම්ම හොයා ගණ්ඩ උපරිම වසයෙන් ඒක හොයා ගණ්ඩ බලන්ට ඒකට කරන්නේ අපිම අපි දිහා බලාගෙන අපිත් එක්කම තර්ක කරන එක එක තැනැත් එෙක්මට මෙහමකිව්වා දැන් මම හොඳට ධර්මය පුහුණු කරලා තියෙන මට ගොඩාක් අකටයුතුකං කරපු සමහාර අය මට පරුස වචන තාමත් කියනවා. මට ඉතාමත්ම හිංසාවල් ඇතිවෙන විදිහේ හැසිරීම්වල තාමත් යෙදෙනවා නමු මහා පුදුම විදිහට මගේ හිතේ වෙනද වගේම පලිගැනීමේද එකට එක කිරීමේ අදහස්න් නැගිලනෝ. හැබැයිඒ එක්කම ලොකු ප්‍රහාරයක් වගේ අවිහිංසා සහගත හැඟීමක්. ඇතර මේ වචනය නව අවිහිසා සහගත කියලා නෙවෙයි. කාටවත් කරදරයක් කරන එක පවුනේ. මේ ගොඩාක් ලොක ධර්මධනමක් තියෙන කෙනෙක් නෙවෙේ. මේ කියන්නේ. මට හැම වෙලේම වෙනදවගෙන පවු්නෙ කියලා අදහසක් වෙනවා. ඒ වගේම කිව්වා ළඟාකරගත යුතු ඉලක්, ලඟාකරගෙන තිබන ඉලක්ක නැවත ළඟාකර ගණ්ඩ ඕන කියලා හිතෙනකොට ඒව ළඟාකරගණඩ කවදක්වා බෑ කියන හැගීම ප්‍රබලෝ දම්මට දැනෙනවා කියලා ඒක කියන්නේ ලෝක ට ඕන හැටිටම් තියාගණඩ බෑක එක දැනවා කියලා ඒව පුහුණු කරලා සමහරකට්ටිය ඇිකටික අනාත්ම ලක්සෙන පුහුණු කරලා.ඒ පුහුණ කරට පස්සේඒ ආත්මීය හැගීමෙනකට නෑම ට ඕන හැටියට ඔක්කොම කරගන්නවා වගේ හැගීමෙනකට මේ ලෝක මට නේජර තියා ගන්න බෑ මං උත්සාහ කරට බැරිවට තිනිටකඩ ඕන තරත් තියෙනවාකර බලාපොරොත්තු තන්හා සහත බලාපොත්තු වෙන්නේ නැති විදිහට හිතක් සකස් වෙනවා පෙන්වත්ේ ධර්මයෙන් ටික 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 තමන්ගේ හිත ධර්මානුකුල පෝෂණයකට අරගෙන යනවා නං තමන්ගේ හිත ධර්මය තුළින් යම්කිසි කෙනෙක් ඔස වල ගන්නවා නං දන්නම නැතුව ටිකටික තමංව පෝෂණය වෙලා තමංව කොයි ආකාරයකින් හරි ධර්ම මනසිකාර එන්ඩ පටන්හර. ඒක අත්දකින අය ඉන්නවා මේ සෝවාන් වෙන්ඩවක්වත් ඒවා ඇවිල් අප බලාපොත්වෙන ඉහළම තැන් නමුත් පනත්න ප්‍රායෝගිකව තමංව ධර්මයෙන් ආරක්සා කරන මටමක තැන් ඇවිලා තිෙන්න්ඩවුන යහලා තියෙන ධර්මයේ ප්‍රමාණය කොච්චරක්ද කොච්චර බනහලතිය නොද. ඉති ඒ ඒවා තුළින් ධර්මය තියන වටිනනාාකන් දැනෙන්ුවන. තමන් ඒ අත්දැකීම ලබලා විෂම වූ සිතුවිල එනකොට තමන්ගේ හිතම ඒකට ප්‍රතිරෝධයක් දක්වලා දුක් නැති කරන යම්කිසි වැඩපිළියලක් තමන්ගේ ඇතුළෙන් නැගිලා එන විදිට හැදිල ඇවිල්ලා වෙන දවගේ අර බොල්ලන්ද තත්ත්වයට වැටෙන්නේ නැතුව යහපත් තත් එකට කටයුතු කෙරෙනවා කියලා තමන්ට දැනෙනවා නං ඒ දැනීමත් එක්ක දැනේවී පින්නත්න්නේ මොන තරං ධනය තිබනත් මොන තරම් බලය තිබුනත් මේ ලෝකේ ඔන්න ඔය කියන මනස තමන්ගේ පැත්තෙම්ම තමන්ගේ මනස සුරක්ෂත කර ගණ්ඩ සුරක්ෂිත වෙන විදිහට පත්කරගෙන ඒ අදදැකීම ලබාගෙන එහි සුවතාවය තරං අර කිසිවකින් සුවදායක තත්කට පත්ට බැරි බව තමන්ට අත්දැකීමක් කොට දැනෙනකොට අත්දැකීමක්ොට තේරෙනකොට ලෝකයේ තියෙන ලොකුම දනය ධර්මය බව තමන්ට තේරෙන්ට පටන් ගන්නවා. අන්න ඒක ඒ විදිර තේරෙනවා නං තමන් එහම තේරච්ච කෙනෙක්නං තමන් වැඩියෙන්ම ආදරය කරන කවු හරන්නවා නං එයාට දියයුත්ත ධර්මයමයි කිය තමන්ට හැඟීමෙනවා එෙනං ළමයාව පෝෂණය කරන්්ඩ බෞතික ධනයෙන් ළමයාව පෝෂණය කරන්ඩ ඕන වගේීම අධ්‍යාත්මික පැත්තයෙන් නැත්තම් හොඳ ගතිගුණුවලින් ළමයාගේ සිත පුරුවන්නට ඕනේට හරිල් ලොකු තද බල හැඟීමක් එඩ ඕන තමන් කාට හරි ආදරය කරනවා නම් අන්නේම හැඟීමක් ඇති වෙන වද කිය බලන්ඩ ඉතින් මොනුවද ධනය කියලා දේශනා කරලා තියෙන තැන ශ්‍රද්ධ සීල හරි ඔත් අප කින් දෙක අපි මුලික කරගෙන කතා කර මේට කියනවාන්නේ ලෝක ධර්මතාවයන් කියලත් එතකොට හෙනම් ලැජ්ජා බෑ ඇතිව දරුවෙහදණ්ඩෝ උනෑ කියලා ලැජ්හාාව උපදින විදිහට පව්කරන්්ඩ ලැජ්හා උපදින විදිහට දරුවාව නිර්මාණය කර්ඩ ඕනෑ කියලා අදහසක්කයම පහලු වනාද කිය බලන්න හල වනේ නැත්තං ඒකේ වටිනාකම තමන්ට දැනිලා නෑ ඕනම දේක වටිනාකම දැනෙන්නේ ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය තේරුණු. යම් ධර්මයකින් යම් කාරණාවකින් බෞතිකදයකින් හරි සමහර අයට මේ බෞතික වනත් තියෙන සමහර දැන්ව පාරණ බඩු එකතු කරනවා සමහරය ඒ ඇන්න දැන්ව සාමාන්‍ය සමාජය අප විහාර කරන්න ඇන්ටික් කියලා එතකොට ඒවා සමහරයට දැක්කාම හරර වටිනවා. ඕන ගාන දීල මේක ගණ්ඩවුන කියලා හිතෙනවා පරණනව දැක්ම සමහරයට අනේ මේ නික මොක දො පරණ වැක්දතුුව ඔව ඇතින වටනාක මොකද අන්නෙහෙම. ගහකොල ගැන සහරයට හරිගීට වටිනාකම දැනෙනවා සහරයට ඒ ඒ කෙනගේ දැනුමානුව තමයි ඒ ඒ දෙවල්ල වටනාකම් දැනෙන්නේ.රි ඒ වගේ ධර්මයෙන් හිතක් පෝෂණය කර ගැනීමේ තියෙන වටිනාකම දැනෙන්නේ එහෙම පෝෂණය කරගෙන ඒකෙන් ලැබෙන ලාභය බුක්තිවින්ද අයට තමයි එක දැනෙන්නේ. ඒකෙන් ලැබෙන ලාභ බුක්තිවින්ද අයට තමයි පිනද එක දැනෙන්නේ. යම්හැකින් තමන්ට පාපයහි ලැජ්ජාව කියන එක අකුසලයෙහි ලැජ්ජාව කියන එක උපදිනවා නං අකුසල් කරන්ඩ බැරිවෙනෝ. ම්. ජ අවුත් කරන්න බැවෙන අන්න බය අවොත් කරන්න බැරවෙන. අන්න ඒක අපේ හිතල උපදින විදිහයට අපි අපේ හිත හදාගණ්ඩත් තෝ නෑ ඒකෙන් ලැබෙන සහනය තමන් බුක්තිවින් දොත් ඒක ලැබෙන සහන එක ධනයක් වගේ කියලා කිවේ එකයි ඒකෙන් ලැබෙන සහනය යමෙක් බුක්තිවින්දා නං පෙර තිබූ අපහසුතාවය නොක්කෝම නැතිවෙලා ගිහිලා කෙරන එක නවතිනෝ එතකොට සිල්කැඩන එක නවතිනෝරි අකුසල් සිත් පහල වෙනකොට අකුසලය ගැන ලැජ්ජාව ඇතිවෙන ඒ අකුසලය ගැ ඇැතිවන ලැජ්ජහව පැහැදිලිබම එයාට ඒ අකුසලේ යෙදන්නේ නැතිතත්වට පත්තෙන්ඩ අපූරු හේතුවක් බවට පත්වෙනවා එතකොට අපි තේරුම් ගන්්ඩ ඕනේ අපේ හිතෙන් ඒක නැගිලා එන්න තත්වට පත්කර ගන්න කියලා කියන්නේ ලොකු ජයකරණයක් ලොකු ධනයක් උපද්දවා ගත්තාගේ ධනයයක් උපද්දවා ගත්තවාගේ එතකොට අපිට තමන්ගේ දරුවාගේ තුළ මේ උපදවන්ට මොකද කරන්නඩ ඕන කියලා තේරෙන්නේෙ තමන්ගේ උපදවා ගත්තවත් හම දම කියන්නේ යමක් අනුන්ට දෙන්ඩ ඕන නං අනුන්ගේ යහපත සඳහා තමන් ආදරය කරන කෙනෙකුට නැතන් සමාජයට යහපද දෙයක් දෙන්්ඩෝඕනකෙන අදහසක් යමකුට ඇතිවෙලා තියෙනවා නං පින්නත්නයා කළ යුත්තේඒ කරන්ඩ තමන්ගේ පැත්තෙන් එක උපදවාගන්න එක එතකොට තමයි අදදැකීමම් ඇතිවෙන්නේ කොහොමද පාපයේ ලජ්ජාව කොහොමද පාපයේ බය ආද ඇතිකරගන්නේ කොහොමද කියලා තමන්ට අදදැකීමක් ලැබෙන්නේ ඒක තමන් කරොත් විතරයි එතකට තමයි අනුන්ට කියල දෙන්නට පුළුවන්කමක් ඇතියෙන්නේ. හොදයි මොකක්ද මේ කාරණාව කියලා බලමු මේක හැදුනොත් ඇත්තටම මේ කියන ලැජ්ජාව ඉපදුනොත් යම් හිතක ලැජ්ජාව තියනනම් වැඩේ කෙරෙන්නේ නෑ කියෙනෙ එක මන් තේරුම් කරඩ යම් ආකාරයක උදාහරණයක් අපිගමු අපිහිතමු යම් කිසි ස්ත්‍රියක් ඉන්නවා මේ ස්ත්‍රියප තමන්ගේ ස්වාමයා රවට්ටනෝ වරග ඊට පස්සේ යාහාකල්පන කරන කමක් නෑවන් සමාදෙන්ට න කියලා දෙවෙනි සැරත් රවට්ට නෝ. දෙවෙන් සැරත් සමාදයන තුන්ගෙන් සැරෙත් රවට්ට නෝ. හරිද එහෙම රවට්ටපුහම තුන්ෙන් සැරිත් සමාවදෙන්ට යනකුට ඔන්න යාගේ යාලුවෙක් මේක බලාගෙනද කියනවා එයාටනම් ලැජ්ජනය කියලා. රවට්ටන්ඩ රවට්ටන්ඩ මුලාකරන්ඩ මුලාකරන්්ඩ නැවත නැවත මුලා කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් එතන තියනවා ලැජ්ජහ ැතිකම ලැජ්හන නේ තනත්ට මෙච්චර කරලත් බලන්නට කියලෝ කියන්න නැබ ලැද්ජාව තියෙනවා නම් ඒ වගේ කරන්නෑ කියන එකයි කියන්න පින්වත් බලන්ඩ මෙහිතියන ප්‍රැබලම කාරණාව මේ අකුසලය කියන එකයි අකුසලේ ැන ලෝබ දේශ මොහ අකුසලය කියන එක මතු වනොත් ලැජ්හාව කියන එක නැති වෙනවා. එක පප පව්කරන්ඩ අකුසල් හමුවේ ලැජ්හාාව නැති වෙනවා අනත් එක තමයි අකුසලේ ලැජ් ාව නැති කරගෙනම යපදින්නේ. එතකොට දැන් දරුවයකුටට තියෙන ආදරය කියන්නේ අපි ගැඹුරින් මේ එක හිතුවොත් දර්ුවයකුට කියන ආදරය කියලා කියන්නේ ලෝබයක් වෙන වෙනම පුද්ගලය කරගෙන ඒ පුදගලයාට හිතේ ආදරයක් තියෙනයවා කියනෙ ලෝබයක් නැත්තම් බැඳීමත් තියෙනවා කියෙ එක ලෝබයක් රහක් තිෙනවා කියන එක දේශයක් තියෙනවා කියන එකත් දේශයක් හෙමනඟ අකුසල් මේ අකුසල් නැගෙනකොට ලැඩ්ජහාව නැතිවෙන ආකාරය අපි හොඳට ඉතාම හොඳින් තේරුම් ග්ඩ ඕනේ මොකද එහෙම කියන්නේ ඒ ඒ තැන්වලදී ඒ අතුරු දහන් වෙලා වගේ යන අතුරු දහන් වෙලා වගේ යනවා ඒකයන්නේ ඒක දැනෙෙන්නෙවත් නෑ ලැච්චාව දැනෙන්ෙවත් නෑ ප්‍රබලව සියුම්ම අපි කිවොත් එහෙම මේ සමහර තැන්වලදී අපිට දැනෙනවා නොකළ යුතු දේවල් කළ යුතු දෙවල් මොවද කියලා හරියටම. සමහර තැන්වලදී තර එහම ගිහාම ඒ දැනෙන්නේ නෑ ඒ මතක් වෙන්නෙත් නෑ අන්නේ වගේ ඒ මොකද ඒ මතක්වෙන්නේ දැනෙන් ඇත්තේ අන්න එතනම ඇතිවෙන කකුස ඇති ඇතින මොහ යහිද ඒක අපට තේරුම්ගඩ ලෙසි දැනමං ඉස්සලකව ස්ත්‍රියගේ උදාහරණයේදී හැකිව්වේ නැවත නැවත රවට්ටනවනං නැවත නැවත රවට්ටන කෙන නැවත නැවත රැවටෙන වනං එක ලැද්ජහ නැතිකම කියලා ඒ වගේ පින් නත්න මේ පංජුපාදානස්කන්ධය කෙරෙහි ඒ කියන්නේ පවේදනා සංඥාසංකාර විඤ්ඥාන කියලා කෙරමේ පංචුපාදානස්කන්දය කෙරෙහි අපිට විශ්වාසය ඇතිවෙනවා නං එකැන මේ ලෝකයේ නිවන හැරෙන්නට වෙන දෙයක් ගැන විශ්වාසය ඇතිවෙනවා නං බලාපොරොත්තු ඇතිවෙනවා නං ලෝභයක් උපදිනවා නං අන්න ඒ ලෝබය ටිකක් මේ ලෞකික පැත්නේ ලකෝත්‍ර පැත්තැ මම කියන් හදන්නේ අන්න ඒ ඇතිවෙන ලෝබය පංචිපාදානස්කන්දය කෙරෙහි ඇතිවෙන ලෝබේ හිද ොක් හරිම රකිින් හදන කාකර ආදයක් රකින් දන කෙ ඇන හරිද. දැන්කල්පනා කරන්න කී වතාවක් නං ලෝකය ගැන තියෙන බැඳීම් තමන් රැවැටුවද කියලා. හිතාගෙන් හිටේ මෙහමයි කියලා අයු බලනකොට හෙමනෑ හිතා හිට හමයි කියලා අයු බලනකොට හෙමන ඒගේ කොච්ච රිදව්ුවද කියලා කොච්චර යහපත් වචන බලාපොරොත් වෙච තැංගලින් කොච්ර යපත් වචන ැබුණද කියලා. කොච්චර යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු වෙච්ච තැංගලින් හීරංවත් හිතන්ඩ බැරි තරම් යහපත් ක්‍රියා ලැබුණද කියලා. ඒ පංචුපාදානස්කන්දී හැටි. ඒ තමයි පංචුපාදානස්කන්දී ආකාරය ස්වභාවය හැමලී වෙනස්වෙන එක. ඉන්න එච්චර වාරගානක් ඒ විදිහට රිදීම් කරපු පංචුපාදානස් කන්දයට අදාළ සැකසීම කෙරෙහි මෙන්න මම නැවතවාරයක් විශවාස ඇත්තියන්ට යන්නේ. ඒකන හැමදාම් වෙන්නේ එක දෙයක් අහිමවෙනකොට වෙන දෙයක් වැළඳගණ්ඩ බලනවා. එක දෙයක් අහිමි වෙනකොට තවදයක් වැළඳගණ්ඩ බලන්න එක හැටි හැමදාම හිසේ කැක්කුමට කොට්ට මාරු කරනවා. හැම්ම දාම හිසකැක්කුමට කොට්ටමාරු කරනවා මොකක්ද ඒ කොට්ටමාරු කරනවා කියන්නේ වෙන දෙයක් භාවිතා කරන්න හදනවා ඒකෙන් අර ලෙඩේ අඩුවෙන්නේ නෑ හිසගක්ම තිබර කොට්ටමාරු හිස ගක්ක මඩුවෙන්න එකැනර හේතු නොවන දෙයක් හුවමාරු කළ බල හිතේ දුක්ක ඇති වෙන කොට ඒ දුකට හේතුවෙන්නේ තමන්ගේ ඇතුලාන්තේ තියෙන අවිද්‍යාව. ඒ අද්‍ය දුරකරන්න නැතුව අපි අවිද්‍යාවෙන්ම ඉඳගෙන ඒ ජාතියේම තවදයකින් සහනයක් බලාපොරොත් වෙන. කෙලින්ම අපි රිජුවම කතාකරොත්. අපි මොකක් හරි කෙනෙක්ගේ රැකවරණයක් අපිට නැතිවෙනකොට මේ පුද්ගලයකේ අපි මොක කර ට ආදේශහයෙන අපි හිත ආදේශ වෙනවා ඒක නැතුවට මෙන්න මට මෙහෙම දෙයක් හම්බුනා ඒකෙන් මට ඉතාමත්ම ප්‍රබලව ඒ වෙනස් වෙන්නදි දෙයක් ම හැඹුණමට මට අහවලාගේ ආදරේ නැතුුණට මෙන්න මට ස්තීරවම ප්‍රබලවම බලාපොරොත් වෙච්ච ආදරයක් මෙන්න ලැබෙනවා ක කියලා ඔය ආදරය වගේ දවල් වොදේ වගේ අපි හුවමාරු කරන නැත්තං එකක් වෙනුවට වෙන දෙයක් නැවත වැළද ගණඩ හදනවා ඒක තුළින් ආය පරදිනවා. ඒක වෙනට වෙන දෙයක් දාගණඩ බලන්නවා ඒකත් ආය පරදිනවා. වෙන දෙයක් බලන්න මේ හැමයිකින්ම සිද්ධ වෙන්නේ තමන් රැවටන අන්න ඒ්චර රැවටේ දදිත් ඒක කියන්නේ මෙච්චර වෙනස්වවෙද්ධමේ ලෝකය වෙනස් වෙන්නේ නෑ කියලා. තීරණයක් අරගෙන ඒක ගැන නැවත නැවත බලාපොරොත්තු ඇති වෙනවානං එතන තියෙනවා මෙච්චර මේ අනිත්‍ය නැත්තම් මෙච්චර මේ වෙනස් වෙන්න ලෝකය ගැන තමන්ගේ ඇතුලාන්තයන් නැවත නැවත ප්‍රාර්ථනා වෙන්නේ ලැජ්ජහනැතිකම හින්දා ඒන්නේ ආය ආය වෙනස් වනත් ලැ්ජහනය අ ඒකම 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 බලාපුොත්තු වෙනවා අර ස්ත්‍රිය වගේ ලැද්ජාව කියන කඋපදිනවා නං තමන්ට දැනනම් මට ඇත්තටම ලැජ්ජහ නැද්ද නැවත වතාවක් මේ වගේම දේකින් සානයක් හොයන්ඩ සතුරක් හොයන්ඩ ඒක ඉපදිච්ච අයට පින්වත්න්නේ ඒක දැනෙනවා රි ඒක ඉපදිච්ච අයට ඒකයන්නේ දැන් කාමේවර්දවා හැසිරෙන්ඩ සාමාන්‍ය ලජාවක් මිනිසුට තියෙනවන්නේ ඒක ලෞකි එක හරි ලෝකෝතර වසයෙන් තියෙන අදහස ඉට වැඩිය වෙනස්. කාමේ වර්දවා හැසිරිලා බොහෝ පවසිද්ධ වෙනවා. ඒ බොහෝ පෞසිද්ධ වෙන අතරවාරේ ඒක විශලේෂණය කළ බැලොත් එතන තියෙන්නේ ඉතාම විශාල නැතම් පබල ටිකක් ප්‍රබලත්වයෙන් වැඩි සැපවේදනාවක් ඇති වෙලා එහෙම නැතිවෙලා එතුකට ඒ සඳහා ඒ සැපවේදනාව සඳහා හරියට දුක්විඳලා තමයි මේ සැපවේදනාව උපද්දවා ගන්නේ එකත් එක් එයාට ඒ සැපවේදනාව ඒ මොහොතේම අතුරු දහන් වෙලා යන හරියට රැවැට්ටවා වගේ එක පාර්ටම සැපවේදනාවක් යම් කි සැපවේදනාව ක අතුරු දහන් වෙනවා කොහ ගාද කෙලා හොයන්නනෑ. එක නැති වෙනවා. ඒ විනාස වෙනවා. ඒක ආය දත්මිටි කාල උපද්ද වන්ඩ බැරි වෙනවා. ආයසරයක් අරවගේම කාමයවර්දව හැසිරීමක යෙදෙන්ට වෙනවා. ඉදි මේක ගැන ඔන්න ඔය කෝනෙෙන් ලැජ්ජාහිතෙන්ටෝනේ. තෙරෙනවද වේදනානු පස්සනාවට අනුකූලව යම් කිසි කෙනෙක් තමන්ගේ. විදර්ශනා වර්ධනය කරගන්නවා නම් හැඟීම් ජනත කරගන්නවා නං මේකෝනයෙන් කියලා කිව්වේමකක්ද. අයයෝ මේ ඇතිවෙලා නැතිවෙලා යන වේදනාවක් ඇතිවෙලා නැතිවෙලා යන සැපවේදනාවක්. කවදාක්කත් පවත්තගණ්ඩ බැරි ෂනමාත්‍රයක ඇතිවෙලා නැතිවෙලා යන මේ සැපවේදනාවක් මත්තේ නැවත 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 හබාගෙන යන්ඩ මට ලැජ්ජා නැද්ද කියලා. තමන්ගේ ඇතුලාන්තන්ගේ හැඟිමපදින. ඒක අර තමන්ට වැරදිකරන්්ඩ තියෙන අර කාමේවර්දව හැසිරීම පිළිබඳව තියන ඕලාරිකව තියෙන උඩින් ගඩින් තිය ලැජ්ජාවක් තියනවා සමාජය මට මොනහරිගේැයි ලැජ්ජහාවය බෑ මේ වගේ වැඩ කරලා සමාජර මුුණදේට එන්නන්නේ එක ලෞකිකයි. හැබැයි ඒ ලෞකිකදේට වැඩිය මහා ගුණාත්මක භාවයක් තියන සසර ජීවිතයේ අකුසලය කෙරෙහි ඇතිවෙන රිජ්ුවම. මාත්‍රිය හෝ අකුසලයක කෙරෙහි ඇතිවෙන ලැජ්ාවක් තමයි මංවකිවේ. රි සැබෑ තත්ත්වය දැනුනාන යම් ප්‍රමාණයකට හෝ තමන් අතින් වැරැද්ද සිද්ධ වෙන කාලයක් තියනවා ඒ වැරද්දි සිද්ධ වෙමින් තියෙද්දි ලජ්ජාවප දෙනවා. ලැජ්ජහවෙෙන්ම වැරද්ද කරනවා. ඊළඟට ලැජ් ප්‍රබල වෙනකොට පින්නත්න්නේ. ඒ ප්‍රබලත්වය තියෙන ලැද්ජාව කියන හැඟීම නිසාමකද වෙන්නේ. අ වැරද්ද කරන එක නවතිනවා. හරිද ඒ වැෑද කරන එක නවතින හොරකම ගැනත් එහෙමයි. මැරෙනොකොට දාලායන්ට තියන දේවල් ගැන මගේ හිතේ මේ ච්චරම තියන ගිජුකම මේ අනුන්ග දේවල් කඩා වඩාගෙන අනුන්ට ගිනිදීලා මේ දේවල් හොරකංකරලා ගණ්ඩ දරන් කියලා මගේ හිතට ඇත්තටම ලැජ්ජහනෑනය කියලා හැගිම්ම කොතිනවා. ඉතින් ඔය වගේ? ක ගැත් ෙමයි මට කිසිීම දෙයක් හම්බවෙලා නෑ කියේලා කියලා එහට මෙහාට එහාට මෙිහාට කියලා ඉතින් දෙන්නෙක් පිඳවෙලා මං සතතුවෙලා ටික දසකට අන්නේ දෙන්න ආයාල්වෙලා ආයකේලං කියයන්ට ඕන ආය බිඳවන්නඩ වන ආයකේලාන්ක කියන්ට ඕන මේ වගේ දේවල් ගැන අපිට හොඳට තේරෙන්ට ඕන හොඳට තේරලා මොකද කරන්නේ අපි අපේ ජීවිතය අවශ්‍ය කරන තැනටම කොහම හරි කරලා ප්‍රහාර එල්ල කර ගණ්ඩ ඕනේ තමන්ගේ හිතත් එක්ක කතා කරන්න ඕන කියබං කිබ්වේකයි. මේ ලැජ්ජාව කියනෙ ොහොඳ ටිපදු නොත්ප පි නත්න්නේ පාපයට ඉඩ නෑ අකුසලයට ඉඩ නෑ නිවනටම හිත යොමෙන ස්ුරූපයක්ත්තිවා එකත් එක්ක ලෞකික ජීවිත ඉතාම සාර්ථකය නොයි නිවනටම හිත යොමු කරවන වැඩපිඩි වෙලා. අපේ තුළ නිර්මාණය වෙනවා නං ලෞකිකව අපි ගොඩාක් සාර්ථක වෙන ඉහ සාර්ථකත්තයකට එන්ඩ පුළුවන්කම තියෙනවා හේතුව වැරදි නෙකෙරෙනකොට කෙනෙක් අතින් එයාගේ ලෞකික ජීවිත තුළ සාර්ථක වඩවන කරනවා බොහෝ කාරණ යෙදෙනවා ඒකැන නිකා මෙහමහිතන් කොඩ කාමයවර්දව හැසිරම් වගේවා එතර බොරු කියනයෝගේ තමගේ ලෞක ජීතයේ දියුණට කොච්ච බාාවය නොද කියලා එතකොට ළඟ ළඟ ඉන්න අයගේ විශ්වාසය පලදුවෙනකොට තමන්ගේ ජීවිතය නිකං කිසිම අර්ථයක් නැතිවිදිහට ගෙවිලා යනකොට හැම පැත්තකම වගේ තමන්ට කරදරකාරී තත්ත්වයන් එනකොට ලෞකිකත්වය පිරිහෙනවාමයි එහම පිරිහෙනකොට ඇත්තටම වැඩිය අපිට මේ දියුණුවකට කොහෝමත්ම යන්ඩ අවස්ථාව නැත්තටම නැතිවෙලා නවා ඉතින් ඒක හින්දා මේ පපයට තියන ලැජ්ජාවෙන හිතක උපදවාගත්තුත් මහාපදුම ලාභයක් ඒයිකට ධනයක් කිය කියන්. එතකොට දැන්තේරෙනවද අපේ ළමේගේ සන්තානය තුළ අපි ය ගොඩනගනකොට අන්න ඒ පාපයහි ලැජ්ජාව එයාට ඇතිකරවනවා නං එයාගේ අනාගතය සුරක්ෂිතයි හරි පාපයට ලැජ්ජාව උපදින විදිහට එයාගේ මනසිකාරය සකස්කරවන්න ඕනේ ඒ සකස්කරවීමේ වගකීමක් දෙම පියන්ට තියෙනවා. විවාාහගෙන් අසමත් වඋනහා විතරක් නෙවෙේ ලැජ්ජා උපදින්නේ කියන එක පව්කරන්ඩ නැත්තං අකුසල් සිත් පහල කිරීමේ ලැජ්ාහ පදින විදිර කාකය හරි සන්තානයක් සකස් කරල දෙට පුළුවන්න්නම් ඒකයාට පුදුමාකාරලාභයක් බාට පත්වෙනඒ. ලොකූ දනයක් උරුම කරලා දුන්නා වෙනවා. ඒත් එක්කම අපි බලමු මේ කරුණු අපි නැවත 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 සාකච්ඡා කරන්නේ ඒවැ තියෙන අත්ති මහත් වූ වටිනාකම නිසා. ඒත් එක්කම අපි බලන්ඩ හිතලා මොහොතකට හොඳින් කල්පනා කරලා මේ පාපට තියෙන බය ඊලංකාරණාව අනෝ තප්පය කියලා කියන්නේ ඒක කියන්නේ පාපේට තියෙන බය. එතකොට මේ ලැජ්හා බය කියලා කියන්නේෙ දනය හිරි ඔත් අප එතකොට්ට මේ පවුකරන්ඩ හිත ඇතුළේ බය තියෙනවා නම් පව කෙරන්නේ නෑ කර ැජ්ාාව ගන තරුම් ගන්නට අඩ බොෝ පහසුවෙන් තේරුම් ග්ඩු දෙයක් තේරුම් ගණ්ඩ ඕනදේ තමයි බය උපදින්නේ නැති ඇයින්න බය උපදින යයින්න එතකොට යම් කිසි කෙනෙක්ක සන්තානයක පාපයට බය උපදිනවා නම් අන්න ඒ තැනැත්තා ධනයක් සහිත කෙනෙක් බවට පත්වෙනවා. ඇයි ඒ පවු් කෙරෙක්න නෑ. ඒ බය තදිින් උපදිින්ට ඕන. ඉතින් උපදින්නේ නැති අය මොකද කරන්න් ඕ න එහෙනම් මේ ධනය රැස් කර්න අප දන්නවනේ ධනයක් මේ වෙනකොට නැත්තං අපි මොකද කරඩ ඕන ධනය රැස් කරන්්ඩ නේ ධනය රැස්කිරීම සඳහා කරණ්ඩෝඕන දිවල් කරලා තමයි අපි මේ නිකම් භෞතිකව තියන ධනයකිවොත් මුදල් ගිවොත් ඒ මුදල් නැත්ත මුදල් ැස් කරණ්ඩෝන. ඒවගේ මෙ පාපයට තියෙන බය කියලා කියන ධනය රැස්කරණ්ඩෝන දෙයක් තමන්ගේ සන්තානය තුළ ඒකරාසී කරණ්ඩෝනෑ අන්නයටත් ඒවා රැස්කිරීම සදහාවශ්‍ය කරන වැඩපිඩිවෙල සකස්ර දන්නඩ ඕන පින්නත්න. ඒක තමයි. අපි තේරුම් ග්ඩුවන පාපෙට තියෙන බය කියලා කියන්නේ ධනයක් කියලා මොකද පව්සිද්ධ වඋනොත් එයා පිරිහෙනවා මයි. පව්කරන තැනැත්තා අකුසල් රැස්වෙන තැනැත්තා අනිවාරයෙන් පරිහානියට පත්වෙනවා මයි තාවකාලිකෝ අපිට පේනවා තේරෙනවා පැහැදිලිවම දියුණුවක්තියනෙන වගේ සමහර වෙලාට හරි ඉතින් හරි ඊ සහරය කියනො අපපුෝ මෙච්චර පවකරන මිනිසුන්ට මෙච්චර මේ ඒමිසුන්ටමයි හරිියන්නේ අපි වෙච්චර යහපත් දිරින්වා අපිට එහෙම නෑ කෙ යිතින් මතක තියාගණ්ඩුවන ඒවා අපි හිතන්ඩුවන කාරණ තමයි නමුත් තේරුම් ගණඩුවුන හයට. එකක් අපිට සංසාරක ජීවිතකරපු බොහෝපාපයන් තියෙන්න්න පුළුවො පලවෙනි කාරණවා. එහෙම කරපු ලොකුපාපයන් තියෙන පුළන් දෙවැනි කාරණාව තමයි සසර ජීවිතයේ සිද්ධකරපු බොහෝපාපයන් වගේම... මේ ජීවිතයේ දීකරපු පාපයන් තියෙන්ට පුළන් එහෙම කරල නැත්තං දැන්ඔය බොහෝ පවුකරන අයට විපාක රැබෙන්න්නේ නෑ කියන එක හිතෙනවනම් ඒ අය සසර කරපු බොහෝ පින් තියෙන්ට පුලුවන්කමක් තියෙනවා ඉතින් ඒවා ඉස්මතු වෙනකොට ඒ මේ වර්තමානය කෙරෙන පාපය පටිසන්දීම් පරක්වෙඩ පුලුවන්කම තියෙනවා ඉති අපි බොහෝ පින්කරත් පෙරසසරයේ කරපු පව්තියනවන ඒ කරපු පිං පටිසන් දෙෙන්ඩ තියන අවස්ථාව ගොඩක් ප්‍රමාද වඩ පුළුවන්කම තියෙන හැබැ ති එක වෙනවා. තයකින්ද ඒවගේ වෙනත් තව හේතු තියනෝ. ඒ වෙනත් හේතු තියෙන නිසාවෙෙන් අපි බොෝම ප්‍රේමෙන් තේරුගඩු නෑ මිත්‍යා දුෘෂ්ටිකට වැටෙන් නැ. ද කරනගෙනට යොක්කොම කරදර වෙන්න කියන වගේ මිත්‍යා දුෘස්තිියකර වැටන්නේ නැතුව කර්මය ගැන අපේ හිතේ පැහැදිලි විශ්වාසයක් ඇතිවෙඩ ඕනෙ. ඉතින් එහෙම විශ්වාසයක් ඇතිවෙලා පාපයට බය ඉපදනවා නං ඒ තැනත්තා ආසන්නේ මොනතරං ලාබ ලැබනත් පව කරන්න නෑ. ඒැන්දැන් හොරකං කිරීමෙන් දැන් අද මේ සමාජයගතව හොරකං කිරීමෙන් එයාල එක පාටම වැජබෙන අයි බාට පත්වෙනනිකං සමාජයේ ඉහල තැනකට පත්වෙලා මෙති මේ හොරකං කිරීමේ. නමුත් හැබැයි එහෙම කරගෙන දියුණුවකට පත්තෙන්ට යම් කෙනෙකුට අදහසක් එනකුට ඒකේ ප්‍රතිවිපාක එයාට මේ කෙටිකාලෙකට වැජබෙයි තමයි. හැබැ ට පස්සේ විදින්ඩ වෙන අප්‍රමාණ දුක් කියලා සසර ජීවිතයේ විඳින්ුවන අප්‍රමාණ දුක් කියලා හොඳට තේරෙනවානංයම් කෙනෙකුට ඒතැනත්තා ඒ පාපයේ අල්පමාත්‍රයක වැරැද්දක් කරඩ හිත ඉඩ දෙන්නේ නෑ. අල්පමමාත්‍රයකොක්ොත් වැරද කරන්න ඒ හිත ඉඩ දෙන්න නෑඇතින් ද මේ සමාජයට බලන්ඩ අපේ පින්නත්න්නේ කොයි තරන්නම් වගකීමක් තියනොද කියලා මේ පාපයේ බය උපදව ගණඩ මංහිතන්නේ අප පින්නට අයටම කියලදිීලා තියෙනවා අර කුම් බාණ්ඩය ගැන . බන්්ඩෙන රජගහනුවර බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා දැක්කා දැකලා බුදුරජාණන් වහන්සේට සැරකලා කුම් බාණ්ඩෙක් ැන කුම් බාණ්ඩයක් ලකිව හම ලොකු කලයක් විතර අණ්ඩයක් තියෙන සතෙක් ප්‍රේතයෙක් ඉතින්යා ඒ අන්්ඩේ උත්සගෙන තමයි අන්්ඩෝනේ ඒ තුවාල වෙනවා එකට සත්තු කොටනවා ඉති ඒකොඩ තමයි ඉන්දගන්නන්නේ යට එක ගැ විල්ක් නෑ හරි බරය උත්ස අන් මේ සතා දැකලා භික්‍ෂූන් වහන්සේලා බොහොම සංවේගයට පත් වෙලා බුදුරජාණන් සැලකරපු හම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මමත් කලින් දැක්ක නමුත් මම කිව්ව නෑ කියලා පසුව මේකට හේතුව කවුද කියලා තුන්ඩෝකයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආකාරයේ සතා කවුද කියලා විමසන රි ද කියලා විමස භික්ෂූන් වහන්සේලා විමසන කොට මේ සත්‍යයා පිළිබඳව බුදුරජාන් දේශනක න තම රජගහනුවර හිටපු අල්ලස්ගත්ත මනුස්සෙක් අල්ලස්ගත්ත මනුස්සේක් එතකොට අල්ලස් ගැනීම කියන එක අර වගේ දුක්විදින කුම්බාන්්ඩ ප්‍රේතෙක් වෙලා උපදින්ඩ හේතුවක් වුණා. මේක හරියට තේරුම්ගත් අනං අන්හෙම පාපයේ බය උපදින්නේ නැති අය තුළ කාරණා කාරණා ධර්මයේ තියන කාරණනා කාරණා හොය පුහාම. තිරිසං සත්වයෝන්ගේ ස්වභාවයන් ප්‍රේත අසුර තැන්වොල තියන ස්වභාවයන් නිරිසතෙක් වෙලා ඉපදුනහම තියන විදින්ඩ වෙන දුක්කන්දරවල් හොඳ ඒටමිනිහි කරවණ්ඩෝනේ. ඒ අස්සවණඩුවනෑ ඒවා මෙනිහිකරවන්ඩ අවස්ථාවල සරසර දෙෙන්ටු පක්‍රම සීලීව ඒවා තමන් ආදරය කරනා ඉන්න නං ඒකටියට ඒව කොහොම හරි විශ්වාසය ඇතිවෙන විදිහට ධර්මය තුළින් ඒ විශ්වාසය ගොඩනැගෙන විදිහට කොහොම හරි එයාලව පොළඹොුවන්ඩෝ ඒක තමයි නියමම ධනය ලබා දෙනවා කියලක කියන්නේ. ඒ බය ඇතිකරවැැව්වට පස්සේ අති මහත්ත ගෞරවනීය තත්ත්යකින් සීලාදී ගුණධර්මා රක්ෂා කරන අප නත්න්නේ ඒක තුළින් ඊට පස්සේ සීලාදී ගුණධර්ම හින්දා සතුට ලැබන කොට මොකද වෙන්නයට තවත් මේ ධර්මය ගැන ස්‍රද්ධා උපදින බලන්ඩ පාපයහි බය ඇති වුණනානගේ ස්‍රද්ාාවප දින්ට හේතුවක් වෙනවා පාපේ ලැජා ඇති වුණනාන එක ශ්‍රද්ධාවඋපදන්ට හේතුනවා ඔය ලෞකික පැත්ත ගැන ලෝකෝතර පැත්තත්තේ වගේමයි මේ පුංචි දෙයක් ගැන ක්ඇතිම දැන්ව අපි කතා කරේ හොරකං කිරීමආදිය ගැනනෙ නෑ තන් හා මාත්‍රයක් කියන්න කියන්නේ අකුසලයා. කෑමකට ආසාවක් හිතිනෝ හොරකං කරේ නැහැ. නමුත් කෑමට ආසාවක් ඇතිවෙලා දරාගැණඩ් බැරු න්නවා. හරිද කාමයවර්දව හැසිරන්නේ නෑ නමුත් ඒ පැත්තට හිත තදී නැපුරු වෙලානවා. එතකොට මේ වගේ ගොඩා තේවල් නිසා තමන්ට, ඇතිවෙන්නේ අකුසල් සිත්. එතකට මේ අකුසල් සිත් ඒන්නේ ඒ ක්‍රියාත්මක භාවයට කිය නෑ පවුකෙරන මටමටාවන නොව සිත් පහලවීම තමයි තියෙන. එතකට මෙන්න මේ අකුසල් සිත නැත්තං තන්හාව නැත්තං ක්‍රෝධය වෛරය විදියට තියෙන. මෙන් මේක තමයි ඊළඟ භවයක් නැවත නිර්මාණය කරන්නේ. ඒ. පිකරලා පින් හේතුවෙලා හටගන්න භවයක් වඩත් පුළුවන්ඒවගේම පාපී දේවල් නිසා හේතුවෙන් හටගන්න භවයක් වඩත් පුළුවන් එතකොට මේ ජීවිතය පවකරගෙන නැතිවුණටේජීවිතය සෝවාන් වෙලා නැත්ත. ඊළඟ භවයක මම බොහෝසයෙන් පවකරගෙන අපාගාමී වෙන්ඩතිනට කඩ තියන මේජීවිතය ඔන්න කොහම හරි බේරිලා ඉන්න ඇති හරි රිමං. පවු් නොකෙරෙන මට්ටමකට පත්වෙච්ච සමහර ආයට තියෙන අදහස තමයි මං කවදාකොත් පවකර කෙනෙක් බවට පත්වවෙන්නේ නෑ අය කියලා. එහෙම සහතිකයක් දෙන්නට නං තමන් දැනගණඩුන තමන් සුවන් පලස්තපු කලෙක් බාට පත් වුනා කියලා අන්න එහෙම නං බයනැතු කියන්න පුළන් අආය සතරපායි යන්න නෑ කියලා. එහෙම නැති හැම කෙනාටම ඒ බයතිෙන්ඩෝනෑ ඒ බය කොච්චර දරුණුද හරියට තිරිසං ලෝකය ගැන හරියට තිරිසං ලෝකයේ ගැන හොඳට බැලුවොත් ඔය බය උපද්ධවාගන්නට පුළුවන් ඉතින්ඒක හින්දා පාපේ බය උපදින විදිහයට අපි හොඳින් අපි මනසිකාරය සකස් කරගන්න ලැජ්ජහ බය දෙක කියලාකයන්නේ ඇත්තටම කෙනෙකුට උරුමවිය යුතු උරුම කරගත යුතු වටිනා ධර්මතා ජීවිතයක් නිකං සාර්ථක වෙන්නෑ කියළමං හැමදාම කියන අපි සමහරලාට අපේ ළමයින්ට තරවටු කර කර තරවට කර හැමදාම න්නවා දෙමවපියන්ගේ තරවටු කිරම් හමුවේ පාලනයවෙච්ච ළමයි ඉන්න මේ දෙමවපියන්ගේ තරවට කිරම් හුවේ පාලනයලා දෙමවපියන්ගේ අතමිතින කායක් එනවා අන්න ඒ කාලයනකොට තමන්ගේම ඒන්න ඒ දරුවාගේම හිත ඒ දරුවාටම කල්්‍යයානමිච්‍රයක් විදියට ක්‍රියාත්මක වෙන ඒ කියයන්නේ අඩ්ඩුම තරමින් ලැජ්ජාව බය එයාගේ සන්තානය තුළු උපදින තත්වයට පත්කරල නං එයා බය නැතුව අතහරිට පුළුවන්කමතින ලෝකට එහෙම නැත්තං එයා තනයම ගිහිල්ලා හරීජයට වැරදි කරගන්නවා. ගුඩාවක් වැරදි කරගන්නවා අන්න ඒ වැරදි කෙරෙන්ෙන ස්වභාවේ නැති කරලතම අපි ළමය පෙලියරද ණ්ඩෝනි රි ඒක නැති කරන්ඩ තියෙන හොඳදව ක්‍රමය තමයි ඇද්ජාය කෙන එක උපද්ධවන උපක්‍රම පාවිච්චි කරලා. හරි දැන් ලමයින්ට වැඩිය මේ අපාය ගැන තිරිසන් ලෝක ගැන ඒ ඇතියෙන දුක්සු භාවයන් ගැන කියල දෙන්නේ නෑ විේ ඒසින් අපාය ගැන කියලා කියන්නතින්නේෙ නෑ. සතර අපාය ගැන කිය දෙන්න නෑ. අපි දන්නවාන්නේේ අතීතය තිබුණා එක්තරා ආකාරයක සඳහනක් හයහතර තේරෙන කියලා ඇ අපි කියන ඉස්සර මේ ළමයට තාම හය හතර තේරෙණෙ නෑ කියලා. එකන්නේ ඇත්තටම ඒක ූ ලොකු තේරුමක් ඇැතුව තියෙනෙ එකක් බවපේ නවා. හයහතර කියලා කියන්නේ දිවිලෝක හයත් අපාය හතරත් කියන එකයි. ඒක තේරෙනවා කියලා කියන්නේ පින් පව හොඳට තරෙනවා කියන එකයි පින්නත්න්නේ. එනම් අතීතයේදී ළමයෙක් වැඩි හිටිළමයෙක් දියට සමාජයට පිළිගැනීමක් කාවේ හයහතර තේරණවන් කියලා කියන්නේ කර්ම කර්ම පල දන්නවා කියන එකයි එක තේරම ඒන්දා අපි හොඳට මේවා ගැන හිතර බලන්ඩ. හිතර බලලා තමන්ගේ දරුවට ලැජ්ජහා බය උපදින විදිහට නොයෙකු තුපක්‍රමයොදන්ඩ ඒක මේ පව්කිරීමෙහි විතරක්නෙේයි අකුසල් සිත්වල පවා ලැජ්ජහ බය උපදින විදිහට ලෝකෝත්තර හැගීම උපදිනව දිරපවා සකස්කරෝතුන් පැහැදිලි මේ කට්ටියට යහපතක්ම වෙනවා. ඒන්දා දරුවෙකුට යහපතක්ම වඩ ශ කරන වැඩපිළි වෙල තමන්ගේ පැත්තෙන් නිර්මාණය කරලා දුන්නේ නැත්තංඒ අය බොහෝ අසරන තත්වට පත්වෙනවා. ධර්ම දායාද සූත්‍රයේ මේ ලජ්්‍යාබයගැන සඳහන් වෙන. ඉරිියොත්ත අප කියන මේ දෙක දායාධ කරගත්තේ නැත්තං ධර්මය දායාද කරගත්තා කියලා කියට බෑගිල බුදුරජාන් වන්ස දශනාර කියැන උරමවෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර් අපි දායාද කරගත්තේ නැත්තං අපි පැත්තෙන් සිද්ධ වෙන අති මහත් වූ කේදනීය තත්ත්වයක් හරිදිතාමත්ම කේදනය තත්ත්වයක් ඒක. ඉතින් අපි කල්පනා කරමු අපේ ජීවිතය කොයි විදිහකින් හරි ඉතා නිවැරදිව සකස් කරගණ්ඩු ඕන හින්දා ඔය විදිහට ලැජ්ජ්‍යහබය උපදින විදිහට මෙනිෙහි කිරීම් කරලා ධර්මය තුළින් හොලා කල්ල යානිත්‍රව ආස්ත්‍රය කරලා නොයෙක උත් ආකාරයෙන් හොයලා තමන් ටික ටික ටිකි පව්කරන්ඩ ලැජ්ජ උපදින කෙනෙක් බවට පත් එෙන්ඩ ඕන එහෙම සන්තානයක් සකස්කර ගණ්ඩුවනේ හෙම හිතක් සකස්කර ගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ යහපත් තත්තට පත් ෙට ැත්තන් එක හොතක ඇතිවෙන ලැජාව බය අපි ඔයහපත් කරවන්න ඒක ටික වෙලාවකින් ඇත් වෙලා බනක්කහනකොට ඒ වගේ පොඩි සිද්ධියකදී ලජ්ජාබයක් ඇතුනනං ඒ ටික වෙලාවකිම නැතිලාවා ඒක හින්දා. ඉතාම ප්‍රබලව මේක උපද්දවා ගණ්ඩ ඕන කරන වැඩ පිළිවෙල තමන්ගේ පැත්තෙන් සකස්කරගණඩ වග බලා ගණ්ඩ ඒ සඳහා. තමනුත් නිවැරදි වෙලා අන්න අයවත් නිවැරදි කරගන්නට හැම කෙනෙකුටම ශක්තිය ධෛරය වීර්ය අධිෂ්ඨානය වාසනාව, ප්‍රඥාව ලැබේවා මේ ධර්මස්්‍රවන මේ අනිසංසය හේතුවක්මගේවා කරබි ප්‍රාර්ථනා කරවා. ඉතින් අද දවසද නිවසේන්දර ධර්ම ස්ත්‍රවනය කරන්නට හැකි අවස්ථව ලාදින්න ජයමගරූප පහනි කාර් මණ්ඩලේ පින් ොත දරුවන්. ඉතින් එ අ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. පුංචි හෝ දුකක් කරදරයක් කායිකව මානසික හෝ ඇතිවෙලා තියෙනවනගේ සියල්ල දූරිභුතවන්නට මේ සියලු පුන්න ශක්තිය හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ඒවගේම මේ වසංගත කාලයේදී කිසියම් හෝ කරදර කාරිී තත්වයන්නට පත් නොවී ඒඇත්තන්ට නිරෝගී සය ඇති කරගන්නට මේ පින් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කලානිත දායකත්ය ලබා දෙන පින් අන්ත පිරිස ඊට නොද දෙවෙනි කාර්යභාරයක් සිද්ධ කරනවා. ඉතිං ඒඇත්තන් ලබා දෙන මේ කල්ල්‍යයාන මිත්‍ර ධානය හේතුකොරගෙන සසර වසන තාක්කල් කල්ලයාන මිත්‍ර ආශත්‍රයේ ලැබේ පාපමිත්‍රයගේ ඇසුරකට පත්නවේවා කියලාි පාර්ථනා කරමු ඉතිං අදවසේ කල් යන මිත්‍ර දායකත්වය වසයෙන් සඳහන් කරලා තියෙන්නේ. පරලෝ සපත් විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක RWM මේ රාජපක්ෂ මහතාගේ හා Rල් අයි උපමාලිකා රාජපක්ෂ මහත්මියගේ දියනිවරුන් තිදෙන සහ බෑනිිවරුන් විසින් කියලයි සඳහන් කරලා තියෙන්නේ. R RWM මේ රාජපක්ෂ මහතා සහ RLල්T. උපමාලිකා රාජපක්ෂ මහතයගේ දියනිවරුන් සහ දියනිවරුන් තිදෙන සහ බෑනවරුන් විසින්තිර සඳහන් කළ තියෙන්නේ. මීට වසර දහතුනකට පෙර සහ මීට වසර අටකට පෙර පලෝ සැපදන්. RRWM මේ රාජපක්ෂ මහතාටහා Rල්යි මාමි රාජපක්ෂ මහත්මයටද මිට වසරට දොලහක්ට පිරි පරලෝ සපත් කරුණාසිරි මහතාටත් පුුණයැනමෝදනා කිරීම මූලිකාරමුණක් කරගෙන ධර්ම දෙසනනා අදායකත්තවය දරන්න ඒවගේ සුජුවත වවාසයකරන පවුලේ වැඩිහිටි සියව් දෙෙන හටත් මිදක් ලියලෝගගේ සුවය ප්‍රාර්ථනා කරන්නටත් සී සද්ධර්මය ආරක්ෂා කරම් පිණස දිවහීමෙන් කටයුතු කර ගරුතර මහා සංඝය වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා ඒවගේම, අප ඇති වදදා මහාසකරන්නෙ උන්නැන මෝදනා කරනවා කිය සඳහකරළ තියෙන රට ජාතිවනින් දියපුදු අනනිවිරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා කියර සඳහන් කළ තියන වගේම සද්ධර්මය ශ්‍රවණය කලා ව සියලු දිනාට උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධය පිණිසම මේ සියලු ආනිසංශවාරයන් පාරමිතා ආධර්මයක්ම වේවාකය සඳහන් කළ තියෙනවා. ඉතින් ඒ පින්නන්ත දුවරු බෑනාවරු ඇතුළේ සියරු දෙනාටම සුජිවත්වවාසය කරන හැම දෙනාටම අපි ප්‍රාත්ථනා කරමු ිරෝගී චිරජීවනය ලැබේවා මේ වසංගත කාලයදී කිසිදු ව්‍යසනකටත් නොවී කිසිදු රෝගය පීඩාවකට පත් නොවී නිරෝගී භාව ආරක්ෂා කරගන්නට ලැබේවා දීර්ඝාශ්වේවා කර ප්‍රාත්ථනා කරනවා ඒවගේ මේි පපරලො ඇන්නට දුන් සියලු දෙනාට මේ පින්න මෝදන් වේවා හැම දෙනාටම උතුම් නිියවනිින් සැසිනට මේ ධර්ම දානය පුුණ්ඩෙ කර්මය හේතුවේවා කිළම් ප්‍රාත්තනා කරනවා. හැම දෙනාටම සම්මා සබුදුසරන්නයි.